අයිබෝවන් ආදරණීය දුවේ පුතේ පුංචි වාලා වෙනදා වගේම අංජු මිස් channel එකත් එක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් අදත් පුංචි වාලා වෙනුවේ ලස්සන ගීතයක් සහ 1-2 වසර බබාලට වැදගත් පාඩමක් තමයි ගෙනල් තියෙන්නේ. බලන්න වාලා දන්නවද කියලා මේ ගීතය. හරි? අපි මුලින්ම කියමු. අලියා මහලොකෝයි හොඳ වෙලක් දිගයි වතුරේ බහැලා නාවන විට කළු ගලක් වගේ. අයි කියමුද? අලියා මහලොකෝයි හොඳ වෙලක් දිගයි වතුරේ බහැලා නාවන විට කළු ගලක් වගේ. අයි කියමු? හා. අලියා මහලොකෝයි හොඳ වෙලක් දිගයි වතුරේ බහැලා නාවන විට කළු ගලක් වගේ. මතකද? හරි, ඔන්න ඉතින් අලිය ගැන තමයි කිව්වේ. අපි ලස්සන අලියෙක් ඇඳලාම අපේ පාඩමට යමු. හරි, අපි ලස්සන අලියෙක් වතුරේ බහැලා නානවා අඳින්නේ. ඔයාලත් අඳින්න. හරි, ඔන්න ලස්සන අලියෙක් තමයි දැන් අපි අඳින්න යන්නේ. ඔන්න उड़ेट गेम कर නාලිය නානවා. ඔයාලටත් මෙහෙම අඳින්න පුළුවන් ලස්සන අලියෙ. මේ වගේ නානවා. අලියා මහලොකෝයි හොඳ වෙලක් දිගයි වතුරේ බහැලා නාවන විට කළු ගලක් වගේ. මතකයි නේද? ඔන්න ඉතින් අලියා වතුරේ බහැලා නානවා තමයි අංජු ටීචර් නැන්දේ. ඔන්න මේ වගේ ඔයාලට ලස්සනට අඳින්න පුළුවන් ලස්සන අලියෙ වතුරේ බහැලා නානවා. ඉතින් ඊළඟට පුංචි දුවේ පුතේ ඔයාලත් එක්ක අපි එකේ සිට 10 දක්වා ඉලක්කම් මතක් කරන්න තමයි යන්නේ. වලතේ කතා කරන්න යන්නේ. ඉතින් අපි බලමු පුංචි වලට ඉලක්කම් ටික මතකද කියලා. අපි මුලින්ම කතා කරන්නේ එකේ ඉලක්කම්. බලමු එක මතකද වලට කියලා. ඔන්න එක. මේ කීයේ තියෙන එක. එකට මං තාරාව එක්කෙනෙක් අඳිනවා. ඔන්න බලන්න එක තාරාව එක්ක ලස්සන තාරාවක් අඳිනා. එක. මේ කීයේ තියෙන එක. ඔන්න එකට ලස්සන තාරාවක් ඇඳලා එක. දෙකට මං අඳිනවා ලස්සන මල් දෙකක්. බලන්නකො දෙක. අන ලස්සන මල් දෙකක්. ඒ අංජි ටීචර්ගේ චිත්‍ර ලස්සනද කියලා කියන්න මට. අන දෙකට මල් දෙකක් අඳිනවා අපි. ලස්සන මල් දෙකක් අඳිබේ මට වඩා ලස්සට ඔයාලා අඳින්න. මේ කීයද? එක. එකට එක තාරාවක්. දෙකට මල් දෙකයි. ඔයාලා ලස්සට මේ වගේ අඳින්න. එක එකයි මෙතන කියා තියෙනවද? එකයි. ඉතින් දැන් මම ඔයාලත් එක්ක එකේ ඉලක්කමයි දෙකේ ඉලක්කමයි කියලා දෙනවා. එකට එක තාරාවයි දෙකට මල් දෙකක් ඇඳලා. දැන් මට ඔහොම කතා කරලා මතක් වෙන ලස්සන කවියක්. මතකද ඔයාලට මේක කියලා බලන්න. 1 2 3 ලිපට ගල් 3 4 5 6 දුසිම් භාගයයි 7 8 9 යයි නවයේ නපුරුමයි. අන නවයේ නපුරුයිලු. මතකයි නේද? 1 2 3 ලිපට ගල් 3 4 5 6 දුසිම් භාගයයි 7 8 9 යයි නවයේ නපුරුමයි. හරි? උනේ නවයට වෙනකන් ඉලක්කම් තියෙන කවියක් තමයි මං කියුවේ. හරි? දැන් උනේ අපි දෙකට එනකන් ඉගෙන ගත්ත. දැන් අපි තුනට ලස්සර සමනල්ලු තුන් දෙනෙක් අඳින තමයි යන්නේ. එකයි මාත් එක්ක ගණන් කරන්න. එකයි එකයි දෙකයි එකයි දෙකයි තුනයි. අන්න තුනට ලස්සන සමනාලු තුන් දෙනෙක් ඇඳා. තුන. අපි ගණන් කරමු. 1 2 3. සමනාලු කීයක් ඉන්නවද? තුන් දෙනෙක් ඉන්නවා. මතකයි නේද? හරි. ඊළඟට අපි යන්නේ
හතර ඉලක්කම ලියලා හතරට රූප හතරක තනිරම් මොකක්ද අඳින්නේ හතරට ආ හතරට අඳින ලස්සන සෙල්ලම් කාර් හතරක් හරි හරි එහෙනම් මම මේ ටික මකන්නම් දැන් කොහොමද අපි හතර ලියන්නේ 1යි 2යි 3යි දැන් හතරට අපි ලස්සන සෙල්ලම් කාර් හතරක් අඳින්න යන්නේ මම අමුතු වගේ කාර් එකක් අඳින්න යන්නේ මෙහෙම තියනා නේද ඔයාලේ කාර් එකයි පාලන වයින් කරන කාර්තිය ලස්සන දෙකයි තුනයි හතරයි හරි වන්න අපි එහෙනම් හතරට කාල් හතරක් යන්න ඔන්න අංජි ටීචර් වයින් කරන කාර් වගේ යන්නේ ලස්සට ඔයාලත් අඳින ඔයාලා ආස කාර් හතරක් අඳින. හරි. ඔන්න හතරට 1යි 2යි 3යි 4යි. හතරට අපි කාර් කීයක් ඇඳද? හතරක් ඇඳ. අපි ගණන් කරන්නත් පුළුවන් වෙන්න ඕන අපිට. 1 2 3 4. මතකයි නේද? අපි පහේ ඉලක්කමට ගිරව් පහක් අඳින්න යන්නේ. එහෙනම් අපි ලස්සට පහ ලියමු. 1 2 3 එක දෙක තුන කීයද මේ පහේ ඉලක්කම පහ නේද පහට අපි ලස්සන ගිරව් පහක් අඳින්න යන්නේ එක ඔයාලත් අඳින ලස්සනට එක දෙක එක දෙක තුන තුන ඊළඟට හතර 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 පහ තව දෙන්නේ කොනනේ අපි ලස්සට මෙතනින් අන්න ගිරව් පස් දෙනෙක් අපි ඇඳා 1යි 2යි 3යි 4යි 5යි පහට කීයක් ඇඳද ගිරව් පස් දෙනෙක් ඇඳනේ 1 2 3 4 5 හරි නේද ඊළඟට අපි ලියන්නේ 6ේ ඉලක්කම අපි 5ේ ඉලක්කමට ගිරව් පහක් අඳින්න යන්නේ එහෙනම් අපි ලස්සනට පහ ලියමු 1 2 3 1 2 3 කීයද මේ 5ේ ඉලක්කම පහ නේද පහට අපි ලස්සන ගිරව් පහක් අඳින්න යන්නේ 1 ඔයාලත් අඳින ලස්සනට 1 2 1 2 තුන තුන ඊළඟට හතර 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 පහ තව දෙන්නේ කොනනේ අපි ලස්සට මෙතනින් අඳින ගිරව් පස් දෙනෙක් අපි ඇඳා 1යි 2යි 3යි 4යි 5යි පහට කීයක් ඇඳද ගිරව් පස් දෙනෙක් ඇඳනේ 1 2 3 4 5 හරි නේද ඊළඟට අපි ලියන්නේ 6ේ ඉලක්කම
අපි දැන් ලියන්න යන්නේ 6 ඉලක්කම 6 ඉලක්කම ලියලා ලස්සන ලස්සන දොඩම් ගෙඩි 6කුත් අපි අඳිනවා ඔයාලත් අඳින්න හරි අපි ලියමු ලස්සනට 6 1 2 6 1 2 අහම අපිට 6 ලියන්න පුළුවන් දැන් අපි 6ට ලස්සන දොඩම් ගෙඩි 6ක් අඳිමු 1 2 3 හතරයි පහයි හයයි අපි ලස්සනට දඩංගෙඩි හයක් ඇඳා හයේ ඉලක්කමට අපි ගණන් කරමු 1 2 3 4 5 6 මෙන්න බණ්ඩියක් අරගෙන ලස්සනට මෙතනින් අවසන් කරනවා කීයද මේ හයේ ඉලක්කම නේද 1 2 3 4 5 6 වල ලස්සට මේ දොඩංගෙම ලස්සට කලර් කරන්න පුළුවන් ටැබ්ලි පාටින් ගාලා කොළ කොළ පාටින් ගාලා ලස්සට කලර් කරන්න පුළුවන් ඉතින් අපි හතේ ඉලක්කම ලියන්න ඉස්සලා ලස්සන ලස්සන ගීතයක් කියන සදානගෙන වාලත් බලන්න මේ ගීතය අහලා තියනවද කියලා හාවගියා කඩේ අරගෙන මේ කුඩේ ඇඳන් වැටුණා මඩේ කුඩේ ඇනුණා බඩේ හාවගියා කඩේ අරගෙන මේ කුඩේ ඇඳන් වැටුණා මඩේ කුඩේ ඇනුණා බඩේ හාවගියා කඩේ අරගෙන මේ කුඩේ ඇඳන් වැටුණා මඩේ කුඩේ ඇනුණා බඩේ මතකද හා කියන් බලන්න හාවගියා කඩේ අරගෙන මේ කුඩේ ඇඳන් වැටුණා මඩේ කුඩේ ඇනුණා බඩේ මතකයි නේද දැන් අපි පුංචි වාලට 8 9 10 කියන ඉලක්කම් කොහොමද ලියන්නේ කියලා තමයි කියලා දෙන සදානම් එන්නේ ඔන්න හොඳට බලා ගන්න 8 1 2 3 8 ඊළඟ මේ තියෙන්නේ 9 මේ 10 අපි 8ට අඳිමු ලස්සන බෝල 8ක් හරි 1 2 3 4 5 6 7 8 ඔන්න බෝල 8 ලස්සට අපි මේ වගේ හදමු ඔන්න අපි බෝල 8ක් ගන්න අපි 9ට අඳිමු ලස්සන තරු 9ක් 1 2 3 4 5 6 7 8 9 ඔන්න අපි තරු 9ක් ඇඳලා 10ට අපි අඳිමු ලස්සන මොනවද අඳින්නේ මොනවද අඳින්නේ කල්පනා කරන්න බලන්න මොනවද අඳින්නවද අපි ලස්සන පැන්සල් 10ක් අඳිමු 1 2 3 4 5 6 7 8 9 10 ඔන්න අපි 10ට පැන්සල් 10ක් අඳින්න ඉතින් පුචුවාලත් එක්ක අපි ලස්සන අද ගීත දෙකක් කිව්වා නැටුවා ඒ වගේ මේකේ ඉඳන් 10ට ඉලක්කනොත් ඉගෙන ගත්තා මේ වටික හොඳට මතක ඉතින් පුංචි දුවේ පුතේ තවමත් පුංචි ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන subscribe කියන icon එක touch කරන්න පුළුවන් bell icon එකත් touch කරන්න පුළුවන් එතකොට අපේ videos ඔයාලට ඉදිරියේදී දානෙවත් බලා ගන්න පුළුවන් ඒ වගේම ඔයාලගේ යාළු ඉන්නවනම් Montessori බබාලා එකේ බබාලා දෙකේ බබාලා ඉන්නවනම් එයාලට අපේ video එක share කරන්න පුළුවන් එතකොට එයාලටත් මේ දැනුම ලබා ගැනීම හැකියාව තියෙන යාළුවටත් කියන්න Anju Miss channel එක බලන්න අමතක කරන්න එපා කියලා මොකද අපේ ෂූටි ළමයිට videos 200කට වඩා අපි දාලා තියෙනවා ඉතින් නිවසේ ඉන්න කාලේ වලට අපේ දැනුම ලබා ගැනීම හැකියාව තියෙනවා. එහෙනම් ඉතින් හැමදාම පුංචි ඔයාලට නිරෝගීව ඉඳ ලැබෙන්න කියලා අංජිටිච්ච ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්න තවත් දවසක ලස්සන පාඩමක් අරගෙන. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. අයිබෝවන්.